जनाधिपति पिंक पुटवट पत्न कल रणील की शुद्ध तेवील बोट लंकारी मे सोशल मीडिया पोस्ट कटे मे यावर तर अरगना पास उसेना අපි දැක්කා මම පහුගිය සති වතාවක දැක්ක 59ක් රනිල් රාජපක්ෂ විසින් අත්අඩංගුවට අරන් තිනවා කියලා අරගල කරුවන් ඒ වගේම පෙරේදා 20කට ආසන්න සංඛ්‍යාවක් ගත්තා මේකේ භයානක බරපතලකම තමයි මේ හැමෝම අත්අඩංගුවට ගන්න උත්සාහ කරනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපි දිගින් දිගටම කිව්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න ඕන පනතක් ඒක යටතේ අපි දන්නවා තෝරාගත්තු ශිෂ්‍ය නායකයන් සහ ක්‍රියාකාරීන් රඳවුම් නියෝග මත මාස තුනක් රඳවන්න ඉන්නලා තියෙනවා මේක අති භයානක තත්ත්වයක් මේ තත්ත්වය යටතේ තමයි මේක නිසා තමයි අපි දිගින් දිගටම ඉල්ලන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා රනිල් රාජපක්ෂ හිතනවා නම් මේවා කරලා මිනිස්සුන්ගේ ජනමතය වහන්න යටපත් කරන්න හංගන්න පුළුවන් කියලා මං හිතන්නේ එයාට හොඳටම වැරදිලා ඊළඟ එක තමයි රණේ රාජපක්ෂට තියෙනවා තව වැඩක් මේ අර මේ ඇතුලේ 225න් අර ඒගොල්ලන්ට එයාට උදව් කරන යම් කණ්ඩායමක් ඉන්නවනේ රණිල්ගේ පොහොට්ටු බලකාය මේගොල්ලන්ට ගමකට යන්න බෑ පාරේ බහැලා යන්න බෑ මල ගෙදරකවත් යන්න බෑ මිනිස්සු ගහලා පන්නනවා ඒක තමයි ඇත්ත එතකොට මිනිස්සු එක දවස් මම දැක්ක ළඟදී එක mantri කෙනෙක් කියලා දිනවා අපි ඉස්සර නම් මල ගෙවල් වල ගියා දැන් අපිට මල ගෙදරකවත් යන්න බෑ එනිසා අපේ පෙට්‍රල් ඩීසල් ටික ඉතුරුයි කියලා මේ පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් කියලා දෙන්නේ. මල ගෙදරකටවත් එහා ගෙදරට පාරේ එළියට පාරට බහින්න බැරුව ඉන්න මන්ත්‍රීවරු ටික ආරක්ෂා කරලා ඉතුරු දෙකමාර රැකගෙන යන එක තමයි රනිල්ගේ ඊළඟ කොන්ත්‍රාත්තුව. මේ කට්ටිය ආරක්ෂා කරගෙන කොහොම හරි මැතිවරණයකට ගියොත් දන්නවා රෙදි නැතුව තමයි දුවන්න වෙන්නේ කට්ටියට කියලා. ඒ නිසා මැතිවරණයකට යන්නේ නැති වෙන්න හරි පරිස්සමින් තමන්ගේ බලය ආරක්ෂා කරගෙන ඒ වගේම තමන්ට මේ පින් ජනාධිපති පුටුවට පත් වෙන්නේ උදව් කරපු අයව ආරක්ෂා කරන එක තමයි රනිල් රාජපක්ෂගේ දැන් වගකීම. එහෙම නැතුව එයා ආර්ථිකය හදන්න යනවා IMF එකත් එක්ක සාකච්ඡා කරනවා ඒවා බොරු. IMF එකත් එක්ක සාකච්ඡා කරන්න තියා ඕනෑම විදේශ සම්බන්ධතාවයකට රටේ මානව හිමිකම් තත්ත්වය ආරක්ෂා කර ගැනීම වැදගත්. ඒව නැතුව ඔය මොන සාකච්ඡාවක්වත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා රනිල්ට මේ කරන මේ ගෙන යන ක්‍රියාමාර්ග වලින් රටට අවාසියක් මිසක් වාසියක් නම් වෙන්නේ නැහැ. ඒක මතක් කරලා දෙන්න කැමතියි. එතකොට මම අවසන් කරන්නම් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ රනිල් රාජපක්ෂ කියන්නේ මේ ලංකා ඉතිහාසයේ බිහි වෙච්ච බයගුළුම ජනාධිපතිවරයා. බයගුළුම ජනාධිපතිවරයා සහ නිවටම ජනාධිපතිවරයා. ඇයි මම එහෙම කියන්නේ? බයගුළුකම හින්දා තමයි, නිවටකම හින්දා තමයි. අනුන්ගේ කොන්ත්‍රාත් එකකට කඩේ යමින් තමන්ව මේ පුටුවට පත් වෙන්නත් මේ හේතු වෙච්ච අරගල මැඩපවත්වමින් තර්ජනය කරමින් තුවක්කු බලයෙන් ත්‍රස්තවාදයට එරෙහි වැළැක්වීමේ පනතේ බලයෙන් මර්ධනය කරගෙන ඉන්නේ බයගුළුකම නිසා මිසක් වෙන මොකක්වත් හින්දා නෙමෙයි. ඒ නිසා රනිල්ට අපි කියනවා මීට වඩා බලය තිබුණු 69 ලක්ෂයක් අරගෙන ජනාධිපතිවරයෙක් වෙලා ඊට පස්සේ 3/2ක බලයක් අරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කළා බලයේ අති විශාල බලයක් හිමි කරගෙන හිටපු ගෝඨාභයටත් යන්න වුණා. ඔයාට ඔතන තියෙන්නේ පින් පුටුවක්. පිනට හම්බ වෙච්ච පුටුවක්. අහක යන ඔටුන්නක් වැටිච්ච එක. ඒ නිසා රනිල් වේලවණ එක මහ ලොකු වැඩක් නෙමෙයි. ඒ නිසා මේ රනිල් කියන බිලියගුළු නිවට නියාලු දීන ජනාධිපතිවරයාට අවසාන වශයෙන් මම කියන්න කැමතියි. වහාම පාර්ලිමේන්තුව විසිරුවලා ඉතාම ඉක්මනින් ජනවරමකට ඉඩ දෙන්න පාර්ලිමේන්තු මැතිවරණයක් ඇඳවන්න. එතකොට අපි බලාගමු කවුද ඇත්තටම ජනමතය තියෙන නායකයා කියලා. ජනතා